සිංගර් හා සිසිල් රෙදි සෝදන යන්ත්‍රය සිංගර් අපේ දෑතින් අපේ රටට පාසල් යන වයස සිසුන්ගේ මිටි බව පිළිබඳ දර්ශකය හා කුෂ බව පිළිබඳ දර්ශකය මගින් අන්දපෝෂණ සත්වයේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකිය. COVID-19 වසංගත සත්වයේ මත පාසල් වසා තිබීම හේතුවෙන් පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුණු කිරීම නිසා 2020 වර්ෂය සඳහාද ජාතික මට්ටමේ තක්සේරුව සිදු වී නොමැත. සිසුන්ගේ මිටි බව පිළිබඳ දර්ශකය මගින් දිගු කාලීනව සිදුවන පෝෂණ උනතා මත ඇතිවන මන්දපෝෂණ තත්ත්වය පැහැදිලි කරන අතර කෘෂ බව පිළිබඳ දර්ශකය මගින් කෙටි කාලීනව සිදුවන පෝෂණ උනතා මගින් ඇතිවන මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය වේ. මිටි බව පිළිබඳ දර්ශකය සලකා බැලීමේදී 2016 වර්ෂයට වඩා 2017 වර්ෂයේ 0.4ක් පමණ දිගු කාලීන මන්දපෝෂණ තත්ත්වය අඩුවීමක් වාර්තා විය අතර 2018 වර්ෂයට සාපේක්ෂව 2020 වන විට 0.8ක් පමණ වැඩිවීමක් සිදු වී ඇත. කුෂභා පිළිබඳ දර්ශකය අනුව කෙටි කාලීනව සිදුවන පෝෂණ උනතා මත සිදුවන මන්දපෝෂණ තත්ත්වය 2016 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂය වන විට 3.15කින් අඩුවීමක් පෙන්වා දෙයි. වයස් කාණ්ඩය 6-9 වයස් කාණ්ඩය යකඩ උනතාවේ 13.5යි. 10-12 වයස් කාණ්ඩය 8.2යි. 12-19 වයස් කාණ්ඩය යකඩ උනතාවේ 8.5යි. විටමින් උනතාවේ 1.1යි. විටමින් ඩී උනතාවේ 13.2යි. දර්ශක සමස්තයක් ලෙස සැලකීමේදී 2016 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ සිසුන්ගේ කෙටි කාලීන මන්දපෝෂණ තත්ත්වයේ අඩුවීමක් පෙන්눔 කෙරේ. එහෙත් 2021 වර්ෂයේ රට තුළ පවතින සමාජ හා ආර්ථික අයහපත් තත්ත්වයේ හේතුවෙන් මේ වන විට මේ දර්ශක ආගයක් ඉහළ ගොස් මන්දපෝෂණ පිළිබඳ ප්‍රමාණය ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය. ඔබතුමා පිළිගන්නේ ගැන මම අගය කරනවා ඇත්ත වශයෙන්ම මන්දපෝෂණයක් තියෙනවා කියන එක. මේ රටේ මන්දපෝෂණය ගැන සඳහන් කරන කාරණා බොරුවක් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදන නිකුත් කරලා තිබුණා. හැබැයි ගරු අධ්‍යාපන ඇමතිතුමනි දැන් රිග්වේ ළමා රෝහලේ දීපාල් පෙරරා කියන වෛද්‍යවරයා කියනවා ඒ රෝහලේ ඉන්න දරුවන්ට පෝෂණීය ආහාර ලබා දිය නොහැකි ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම අවමයි කියලා පිටස්තර පාර්ශවයන්ගෙන් උදව් ඉල්ලනවා දානපතියන්ගෙන් කරුණාකරලා ඒ දරුවන්ට ඒ අවශ්‍ය වෙන පෝෂණය සඳහා අවශ්‍ය වෙන සහයෝගය දෙන්න කියන එක. අර පහුගිය කාලෙත් අර දිවා ආහාරය සඳහා දරුවෙකුට රුපියල් 60ක වගේ මුදලක් තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ගරු අමාත්‍යතුමනි දැන් රුපියල් 60කට අද දවසේ බිත්තරයක් ගන්නත් බෑ. මම මේ අමාත්‍යංශي බාර ගන්නකොට 30යි තිබුණේ. 30න් බිත්තර භාගයයි නේද ගන්න උනේ. ඒ පාර 60ක් කළේ දැන් මාස දෙකකට විතර කලින්. 60න් බෑ කොහොමත් කරන්න. අඩුම ගන්න රුපියල් 150ක් ඕනේ. දිවාහාර වේලක් මිල කළොත් දරුවෙකුට පෝෂණය ලබා දෙන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි